කතාකර අපි වෛද්‍යමත්තෙක්ගේ තම මේ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන්නව රෝග තත්වයන් පිළිබඳව කතා කරන්න. දැන් කොඳුවැට පෙළගත්තාම මේක කශේරුකාක් 33කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. පිනිවැරදි පිහිටුමට නැවත ආවේ නැත්නම් එතන රෝගී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවල කියන අපේ බෙල්ලේ පිටිපස්සේ ડોක්ටර් මේ මොල්ලියක් වගේ ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වේදනාව කකුල දිගේ පල්ලෙහාට යනවා. පුළුවන් මේ නික කොළ, සේපාලිකා කොළ, වරා කොළ, අත්තන කොළ, ලුණු මිදෙල්ල කොළ, මුරුංගා කොළ. අයිබෝවන්, සුබ දවසක් ඔබට, යහපත් දවසක්. සුදනම් වෙන්නේ ආරෝග්‍ය YouTube නාලිකාවත් එක්ක අලුත් වැඩසටහනක් අලුත් දවසකදී ආරම්භ කරන්න. සෞඛ්‍ය කියලා කියන්නේ හැම මොහොතකම හිතන්න ඕන දෙයක්. කල් දමදම අපේ ජීවිතේ අපිට මේ කල් මරන්න පුළුවන් කාරණාවන් අතර තියෙන දෙයක් නෙමෙයි සෞඛ්‍ය කියලා කියන්නේ. සෞඛ්‍ය හැමදාමත් මනාව පවත්වා ගන්න ඕනේ, යහපත්ව තියාගන්න ඕනේ. ඒ වෙනුවෙන් හැම මොහොතකම මහන්සි වෙලා අපේ ජීවිතේ අපි කන කෑම බොන බීම ඒ විතරක් නෙමෙයි කරන ව්‍යායාම ටික, හරියට කරන හැසිරීම් රටාව, අපේ දෛනිකව සිදුවන්නා වූ දේවල්, ඒ සියල්ලක් පිළිබඳව හිතන්න සිද්ධ වෙනවා අපිට නිරෝගීකම ගැන කතා කරනකොට. ඉතින් අද කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ආයුර්වේද තුලින් අපි කොහොමද කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්, ඒ විතරක් නෙමෙයි තුනටි ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්, මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අද අපේ කතාබහ සමීප කරන්න සූදානම් වෙන්නේ. ඉතින් වැඩසටහන ආරම්භයේදී මතක් කරනවා ඔබට වටිනා ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වගේම ඔබට යම් අපහසුතාවයක් තියෙනවා නම් කොඳුවැට පෙළ ආශ්‍රිතව තුනටි ආශ්‍රිතව ඒට කරන්න පුළුවන් අත්බිහෙතකුත් අපි අද දවසේදී කියලා දෙන්න සූදානම්. ගෙදරදීම ඔබට කරගන්න පුළුවන්. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලායි ආදරෙන් ආරාධනා කරන්නේ. එහෙනම් අපේ වැඩසටහන වෙනුවෙන් අද දවසේදී සම්පත්දායකත්වයේ ලබා දෙන්නේ කවුරුන්ද කියලා මතක් කරන්නේ තමයි තිලෝනා ආයුර්වේද රෝහල් අධ්‍යක්ෂක ආයුර්වේද වෛද්‍ය මනාෂා රොත්‍රිගු වෛද්‍ය. මේ බොහොම ආදරෙන් කවරවෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයිෆෝන් සුබ දවස. ආයිෆෝන් සුබ. හරි, අපි කතා කරමු අපේ වෛද්‍යමත් එක්ක ඒ තමයි මේ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන්නා වූ රෝග තත්වයන් පිළිබඳව කතා කරන්නේ. හැබැයි ඊට කලින් මට හිතෙනවා මේ කොඳුවැට පෙළ අපි බැක් බෝන් එක අපි කියනවා මේ හොඳටම තියෙන්න ඕන දෙයක්, කෙලින් තියෙන්න ඕන. සමහර තීරණවලදී පවා අපි කියන පෞරුෂත්වයේ තියෙන ප්‍රධානම සාධකය තමයි අපේ කොඳුවැට පෙළ. නැත්නම් ඒ වගේ අපි කෙලින් ඉන්න ඕනි කියන සමහර තැන්වලදී අපි ආදේශකයක් බවට පත් කරගන්නවා. ඇත්තටම මේ කොඳුවැට පෙළ මොකටද වෛද්‍යමිනි තියෙන්නේ? ඒ විතරක් නෙමෙයි, මේකේ වක්‍ර දෙකක් තියෙනවනේ. මේ වක්‍ර දෙක තියෙන්නේ මොකටද අපිට? ඔව්, ඉතා වැදගත් ප්‍රශ්නයකින් අපි පටන් ගන්න එක හොඳයි ආහාරක. දැන් මෙතනදී කොඳුවැට පෙළ මානව දේහේ මානව පරිණාමයේදී අපි දෙපයින් සිටගෙන ඉන්න, කියන්නේ අපේ සිව්පාවලින් අපි දෙපයින් සිටගෙන ඉන්නට පටන් අරගෙන වැඩි ඈතක නෙමෙයි 20 ලක්ෂයක් විතර ඇති වර්ෂ. ඉතින් මේ කාලයේ තුලදී අපේ ශරීරයේ ඉහළ බර දරා ගැනීමට පහළ ගාත්‍රාවලට සිද්ධ වෙනවා. එතකොට මේකත් එක තමයි අපි මේ කොඳු ඇට පෙළ මේකේ මෙය කෙලින්ම තබා ගැනීමට හුරු වෙන්නේ. එතකොට මේ කොඳුඇට පෙළේදී කෙලින් කියලා කිව්වට ඇතර මෙහි වක්‍ර දෙකක් තියෙනවා ඔබ සඳහන් කර වගේම මේ වක්‍ර දෙක ඊටාම වැදගත් වෙනවා අපේ ශරීරයේ සියලුම බර නිසි ආකාරව සමබරව පවත්වාගෙන යමින් පහළ ගාත්‍රාවලට දෙන්න. ඉතින් මේ වක්‍රතාවය ඉතා වැදගත්. එතකොට අපි වාඩි වෙනකොට හිටගෙන ඉන්නකොට මේ වක්‍රතාවයේ රැකෙන විදිහට අපේ ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ තුලින් අපිට පුළුවන් මේ කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන බහුල රෝගත් වළක්වා ගන්න. ඉතින් ඒයි අද අපි කතා කරන්නත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොඳුවැට පෙළේ මේ වක්‍රතාවය ඉතා වැදගත් වෙනවා ඇතරම ශරීරයේ බර දරාගෙන සිටින්න. හරි, ඒ අනුතර අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කොඳුවැට පෙළ ආශ්‍රිතව දැන් ওই තියෙන කාර්ය බාර සිදු කරාට පස්සේ ඔකින් යම්කිසි විදිහට වෙනස් වීමක් සිද්ධ වුණොත් අපි කියන මේ ලොකු ආබාධයක් ඇති වෙන්න පුළුවන්, නැත්නම් ලොකු රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. බහුලව ඇතිවන රෝග තත්ත්ව මොනවද වෛද්‍යනි? රෝග තත්ත්ව ගොඩක් තියෙනවද? කොහොමද ඒක? ඔව්, දැන් කොඳුවැට පෙළ ගත්තාම මේක කශේරුකාක් 33කින් තමයි සමන්විත වෙලා තියෙන්නේ. මේ කශේරුකා අතරින් ඇතුලෙන් යනවා අපේ සුෂුම්නාව, මධ්‍ය සුෂුම්නාව. එතකොට මේ තුලින් අපේ ධාරණ ශක්තිය, අපි ඒකනේ පොඩි කාලේ දරුවන්ට උනත් ඉගෙන ගන්නකොට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පාඩම් කරන්න කියලා කියන්නේ. මොකද ධාරණ ශක්තිය මේ තුලින් ඇතටම ඇති වෙනවා, වර්ධනය වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කොඳුවැට පෙළේ යම්කිසි පිහිටීම අපි හැමතිස්සෙම මොනාහරි ඉරියව්වකදී වෙනස් වෙනකොට අපේ ශරීරයේ දෛනික ඉරියව් වෙනස් වීමේදී මේ කොඳුවැට පෙළේ එහෙම එහෙ වීමෙන් තමයි අපිට මේ ඉරියව්වලට පහසුව ලබා දෙන්නේ. එතකොට අපි මේ ඉරියව්වලට ගියාට පස්සේ අර කොඳුවැට පෙළේ අපේ නිසි වක්‍රතාවය නැත්නම් මේ පිනිවැරදි පිහිටුමට නැවත ආවේ නැත්නම්
එතන රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් බහුලවම අද සමාජයේ අපිට දකින්න පුළුවන් අපේ බෙල් ආශ්‍රිතව මේ වේදනාවත් එක්ක කොදර පෙළේ විකෘතිතා. ඒ වගේම තමයි තව බොහෝ දුරට ඇති වෙන වක්‍රතා වල ගැටලු නිසා එන්න පුළුවන්. ඒ වගේම තුනටියේ ආශ්‍රිතවත් බොහෝ දෙනෙක් අද කැක්කුම කියන එක විශේෂයෙන්ම තරුණ අය විශේෂයෙන්ම වාඩි වෙලා ඉන්න අය නිරන්තරයෙන්ම අපිට එල්ල කරන මේ රෝගී තත්ත්වයක් තමයි මේ විශේෂයෙන් බහුලවම භාවිත මේ ඇතිවන රෝගී තත්ත්වයක්ම තුනටියේ වේදනාව. ඉතින් බෙල්ල ආශ්‍රිතවත් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂ අපි වැඩිපුරම පරිගණකය, දුරකථනය මේ දේවල් භාවිතා කරන කෙනෙක් නම් බෙල්ල නවාගෙන විශේෂයෙන්ම අපේ බෙල් ඇස් මට්ටමේ නෙමෙයි නම් අපි භාවිතා කරන දේවල් භාවිතා කරන්න බෙල්ල නවාගෙන නම් බෙල්ල ආශ්‍රිතව ඔබට වේදනාවක් ඉදිමුමක් ඊළඟට සමහර වෙල කියන අපේ බෙල්ල පිටිපස්සේ ඩොක්ටර් මේ මොල්ලියක් වගේ ඇවිල්ලා තියෙනවා කියලා මේක මොකද්ද කියලා. ඉතින් ඒ වගේ. එතකොට ඒ වගේ දේවල් තමයි මූලික ලක්ෂණ. ඒතර නමුත් ඇතුලෙන් මේ කොඳුවැට පෙළේ විකෘතිතාවයක් තමයි ඒට හේතුව. ඉතින් එතකොට ඒ වගේ දේවල් වලට අපි ප්‍රතිකාර ගත යුතු වෙනවා, ගත යුතුම වෙනවා සහ ඒවා නිවැරදි ප්‍රතිකාරයකින් සුව කරන්නත් පුළුවන් රෝගී තත්ත්ව. හරි. ඒ රෝගී තත්ත්වත් එක්ක අපි දැන් කතා කරමු. දැන් කොඳුවැට පෙළියත් එක්කම සම්බන්ධ වෙච්ච දෙයක් තමයි තුනටිය. ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි දැන් සමනේ මටත් තියෙන හින්දා මට තේරෙන දෙයක් තමයි කොඳුවැට පෙළිය ආශ්‍රිතව ඉඳනකොට තුනටිය අමාරුවක් දැනෙන එක හරි වේදනාකාරී දැනෙන්නක්. මොකද වෛද්‍යමන ඒකේ හේතුව තුනටියත් මේකට සම්බන්ධද? නැත්නම් මේ කොඳුවැට පෙළියේ තියෙන ප්‍රශ්නයක් නිසාද තුනටියද, තුනටියේ යම් වෙන ප්‍රශ්නයක් නිසාද ඒක හැදෙන්නේ? ඔව්. තුනටිය කියලා කියන්නේ ඇත්තටම කටි ප්‍රදේශය. ඔය තුනටිය කියලා කියන්නේ කටි ප්‍රදේශයට අපි ආයුර්වේදික හඳුන්වන්නේ කටි ප්‍රදේශය. සාමාන්‍යයෙන් අපේ මානව දේහයේ අපි කියනවනේ ත්‍රිදෝෂ කියනවා කියලා, වාත පිත කප. වාත දෝෂයේ ප්‍රමුඛව තියෙන ස්ථානයක් තමයි මේ කටි ප්‍රදේශය. ඒතර කටි වායුවේ දෝෂ කෝපතාවය තමයි තුනටිය කැක්කුම විදිහට මිනිස්සුන්ට දැනෙන්නේ. ඒතර ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ අපිට තුනටිය කැක්කුම තියෙනවා කියලා. නිරන්තරයෙන් වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ, නිරන්තරයෙන් හිටගෙන ඉන්න කෙනෙක් නම් ඔබ තුනටිය කැක්කුම කියන එක බොහොම බහුලවම එන්න පුළුවන් දෙයක්. එතකොට මේ තත්ත්වය ඇත්තටම ඇති වෙන්නේ අර මම කලින් කිව්වා වගේ අපේ කශේරුකාවල අන්තර් කශේරුකා බිම්බ කියලා තියෙනවා, ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් කියලා තියෙනවා මේ කශේරුකා අතර. මේ දේවල් තෙරපීමෙන්, ඒ කියන්නේ නිසි පිහිටුමට එන්නේ නැතුව ඒවා අක්‍රමවත් පිහිටුමකට යනකොට ඒ තෙරපීම නිසා ඒ අතරින් යන ස්නායු තෙරපෙනවා. ඒ ඉන්ටර්වර්ටිබ්‍රල් ඩිස්ක් එකේ ඩැමේජ් එකක්, එහෙමත් නැත්නම් මේක පුපුරා යන්න පුළුවන්, ඒක නැත්නම් අක්‍රමවත් පිහිටුමක තියෙන්න පුළුවන්. මේ නිසා මේ අතරින් යන ස්නායු තෙරපීම නිසා අපිට මේ තුනටියේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. මේක අපි ආයුර්වේදී හඳුන්වන මාර්ග ගුත්‍රසී කියලා. ගුත්‍රසී කියලා, ගුත්‍ර කියලා කියන්නේ ගිජුලිහිනියට. ඒතර ගිජුලිහිනියගේ ගමනක් තමයි මේ රෝගීන්, ඒ කියන්නේ එකවරම ඔවුන්ට තුනටිය නවන්නට බෑ. එතකොට ඔවුන් ඒ තුනටිය නවන්නේ නැතුව නොසෙල්වා ඇවිදින්න හිටගන්න පෙළඹෙනවා. ඒත් එක්කම මේ වේදනාවට හරි ප්‍රතිකාරයක් නැති වුනහම ඒ වේදනාව කකුල දිගේ පල්ලෙහාට යනවා. මේක අපි ආයුර්වේදේ කියනවා ස්පික් පූර්වා කටි පුෂ්ඨෝරු ජානුජංගා පදං ක්‍රමත්. මේ තුනටියෙන් පටන් අරගෙන තට්ටම්, කලවා, දනහිස්, කෙන්ඩ සහ පාදය දක්වා, විලුඹ දක්වාම මේ වේදනාව යන්න පුළුවන්. එතකොට එහෙම ගියහම අර අදාළ රෝගියට කකුල නවන්න බෑ. යා කොරග ගහ තමයි ඇවිදින්නේ. එතකොට ගිජුලිහිණියගේ ගමනක් තමයි පෙන්눔 කරන්න ඇති. ඒ නිසා අපි ඒ අර්ථයෙන් මේ රෝගයට ගුද්‍රසී කියලා කියනවා. ඉතින් මේක ඇත්තටම කොඳුවැට පෙළේ ආශ්‍රිතව තියෙන අද බහුලවම අද දකින්න ලැබෙන රෝගයක්. වෛද්‍යනි සඳහන් කරා වගේම දැන් ඔය ගුද්‍රසී නැත්නම් අපි කියන අපිට වඩාත්ම ගැළපෙන වචන නැත්නම් අපිට ගොඩාක්ම හිතවත්ම වචන තමයි මේ සයිටිකා කියන රෝග තත්ත්වය. ඒතුන් මේ සයිටිකා කියන රෝග තත්ත්වය ගැන ටිකක් අපි කතා කරගෙන යමු. මොකද දැන් ඔය ඒ පිළිබඳව කතා කරන නිසා කොහොමද සයිටිකා රෝග තත්ත්වය ඇති වෙන ආකාරය? ඔව්. මේ සයිටිකා රෝගී තත්ත්වයේදී ඇතරම අර මං කලින් සඳහන් කරා වගේ අපේ කිව්වා වගේම කශේරුකාවල අතර තියෙන අන්තර් කශේරුකා බිම්බ තෙරපීමකට ලක් වෙලා ඒත් හරහා යන ස්නායු තෙරපීමකට අවරෝධයකට ලක් වෙනවා. මේ නිසා මේ විශේෂයෙන්ම අපේ පාද හරහා ගමන් කරන විශාලම ශරීරයේ ස්නායුව තමයි සයිටික් නර්ව් එක කියලා කියන්නේ. එතකොට මේ ස්නායු තෙරපීම විදිහට අපිට පාදයේ දිගේ දකින්නට පුළුවන් වෙනවා, දැනෙන්නට ලැබෙනවා මෙන්න මේ රෝගී තත්ත්වය. ඉතින් මේ විදිහට තමයි රෝගය ඇති වෙන්නේ. මේකේ මූල ආරම්භය අර මම කලින් සඳහන් කරා වගේම කටි වායු කුදෝෂයේ කෝපතාවය. එතන මේ කෝපතාවය අපි නිවැරදිව සකස් කිරීමක් සිද්ධ කරන්න ඕන. මොකද අර මම කිව්වා වගේම අපේ
ක්‍රමවත් පිහිටුමට අපේ කොඳුර පෙළියේ නැත්නම් ඒ පිහිටුම ක්‍රමවත් කිරීම සිදු කළ කරන තාක්කල් රෝගය එතනමයි. ඉතින් බොහෝ දෙනෙක් අද පුරුදු වෙලා ඉන්නවා. දැන් මේ වේදනාවත් එක්ක වැඩ කරන්න බෑ, දෛනිකව අපහසුතාවයන් තියෙන නිසා ඔවුන් වේදනානාශක වලට යොමු වෙනවා. එතකොට ඇත්තටම රෝගය එහෙමමයි, නමුත් වේදනාව දැනෙන්නේ නැහැ. නමුත් රෝගයට අදාළව ඒ බෙහෙතේ ක්‍රියාකාරීත්වයේ තියෙන කාලය තුල ආයයි පැය 6ක් වෙන්න පුළුවන්. ඒ ආයයි ගන්න වෙනවා වේදනානාශක පිටි. එහෙම නැත්නම් සමහර පුරුදු වෙලා ඉන්නවා මේ ස්ටීරොයිඩ් ආලේපන වලට. ඒතර මේ විවිධ බාම් වර්ග ආලේප කරනවා. නමුත් ඒ වේදනාව විතරයි සමනය වෙන්නේ, රෝගය එසේමයි එලෙසම තියෙනවා. ඒ වගේම සමහරු මේකත් හොඳ නොවුනොත්, මේකටත් ආන්සර් කරන්න නැති වුනොත් ඔවුන් පසු කාලීනව එන්නත් වලට යොමු වෙනවා, වේදනානාශක එන්නත් කරණයට. මේ ඇත්තටම සාර්ථක ප්‍රතිකාරයක් වෙන්නේ නැහැ. ඒ එන්නතේ තියෙන බලය කාලය ගියාට පස්සේ නැවත නැවත ඒ වේදනාව ඇති වෙන්න පුළුවන්, සහ වැඩිපුර වෙන්න වේදනාව ඇති වෙන්නත් පුළුවන්. මේකයි මොකද අපි වේදනාව දැනෙන්නේ නැති නිසා ඕනතරම් වැඩ කරනවනේ. දැන් වේදනාව කියන සීමාව තුළ ඉන්නවා නම් ඒ සීමාව තුළ වැඩ ලොකුවට කියෙන්නේ නැහැ, සීමා සහිත වෙනවා. නමුත් අර වේදනාව දැනෙන්නේ නැති තැන අපිට මේ ගොඩක් වැඩ ක්‍රියාකාරීත්ව වෙලා පසුකාලීන වෙන වේදනාව ඉතා අධික වෙන්න පුළුවන්. එතකොට ඒ වේදනාව ඇත්තටම වැඩි වෙනවා. ඉතින් මේ සඳහා ඇත්තටම తాවකාලික ප්‍රතිකාර වලට යොමු නොවි අර ක්‍රමවත් පිහිටුවම ඇති කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒක ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට මතක් කිරීම මගේ යුතුකම. හරි, ඉන්න අනුතුරු අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ රෝග ලක්ෂණ පිළිබඳව. වෛද්‍යවරු මොනවද මේ සයිටිකා කියන රෝග තත්ත්වයේ තියෙන රෝග ලක්ෂණ? කෙනෙකුට ඒ කියන්නේ එකපාරින්ම අඳුර ගන්න පුළුවන්ද මේ මට තියෙන මේ වගේ රෝග තත්ත්වයක් කියලා රෝග විනිශ්චයකට රෝගියාට මෙන්න පුළුවන්ද? ඔව්, ඇත්තටම ඔබට තුනටියේ වේදනාවක් ශරීරයේ තුනටියේ වේදනාවක් එනවා නම් ඒ තුනටියේ චලනය කරනකොට විශේෂයෙන්ම කිවිසුම් යනකොට ඊළඟට කහින විට මේ වේදනාව එනවා නම් ඒ කොන්ද ගැස්සෙනකොට ඒ විදිහට වේදනාව එනවා නම් සමහර ගොඩක් වෙලාවට මේ ගුද්දසි රෝගේ නැත්නම් සයිටිකා රෝගේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තුනටිය මේ වේදනාව නිසාම චලන හැකියාව අඩු වෙනවා. ඒතර ඒ චලනය කරන්න ලොකුවට බෑ. ඒ වගේම මේ වේදනාව පසු කාලිනව ටික ටික ඔබගේ පාද හරහා විලුඹ දක්වාම ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ ආශ්‍රිතව තියෙන මාංශපේශි සියල්ලම තදවීමක්, ස්තබ්දතාවයක් අපි කියනවා, තදවීමක් දකින්න පුළුවන්. සමහරු කියනවා අපිට රෑට වුණත් නිකන් රෑට නිදාගෙන ඉන්නකොට නිින්දේදී පවා මස්සල් ක්‍රෑම්ප්ස් ඇති වෙනවා කියලා. මේ මාංශපේශි ඝනවීම නිරන්තරයෙන් සිද්ධ වෙන්න පුළුවන් අර වේදනාව දවස පුරාම තියෙන නිසා. ඒ වගේම පාදයේ හිරි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පාදයේ නැවීමේදී, දිගෑරීමේදී, ඇවිදීමේදී මේ ඉරියව් පවත්වා ගැනීමේදී අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් මේ රෝගී තත්ත්වයේදී. හරි, අපි ඊනතරතුර කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ සයිටිකා රෝග තත්ත්වයේ තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳව. වෛද්‍යමය ආයුර්වේදයේ තුල කොහොමද සඳහන් වෙන්නේ ප්‍රතිකාර පිළිබඳව? නිට්ටාවට සුව කරගන්න ප්‍රතිකාර තියෙනවද? ඒක දීර්ඝ කාලීනද කෙටි කාලීනද? ඔව්, ඇත්තටම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාරයේ තියෙන සුවිශේෂකමත් එයයි. කටි වායුවේ දෝෂතාවයට අපි ආභ්‍යන්තර ඖෂධ ලබා දෙනවා වගේම මේකට වැදගත් වෙන්නේ බාහිර ප්‍රතිකාර. ඒතර බාහිර ප්‍රතිකාර වලදී අපි අර මං කිව්වා වගේම අක්‍රමවත් පිහිටුබ ශල්‍ය කර්මයක් මේක බාහිරට විවෘත කරන්නේ නැතුව ඔබගේ ශරීරය අපි ශල්‍ය කර්මයක් සිදු කරන ආයුර්වේද වෛද්‍යවරු, පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරු, ඒ සඳහාම පළපුරුදු වෛද්‍යවරුන් ඉන්නවා. ඉතින් ඔවුන් විසින් ඔබගේ අර අක්‍රමවත් පිහිටුම විශේෂයෙන්ම අපිට ගොඩක් අය කියන්නේ ඩිස්ක් ප්‍රොලැප්ස් කියලා, ඩිස්ක් එකක් එහෙට මෙහෙට වෙලා, එහෙම නැත්නම් ඩිස්ක් එක පුපුරලා, මෙන්න මේ වගේ තත්ත්වයන් වලදී අපි ඒ සියල්ල මේ ආබාධයන්, ඒ රෝග තත්ත්වයන් මඟ හැරවලා සහ ඒ නිවැරදි පිහිටුමට ලබා දීම පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින් සිදු කරනවා. ඉතින් එතනදී අපිට පුළුවන් වෙනවා අර ඒ නිවැරදි පිහිටුමට ගියාට පස්සේ, මේක ඇත්තටම ශල්‍ය කර්මයක්. එතකොට ඒ පිහිටුමට ගියාට පස්සේ අර ස්නායු තෙරපම නිකන්ම අඩු වෙනවා. එතකොට අපේ මේ රෝගේ සුව වෙනකොට අර මුලින් පාදයේ විලුඹ දක්වා තිබුණු වේදනාව ටික ටික රෝගයාට සුව වෙනකොට පාදයේ තිබුණු වේදනාව කලව දක්වා, කලව තිබුණු ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් ඒක උඩට ඇවිල්ලා ඒ රෝගී තත්ත්වය අදාළ තුනටිය ප්‍රදේශයේ විතර දැනෙන විදිහට තිබිලා ඊට පස්සේ තමයි රෝගේ සුව වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට ශල්‍ය කර්මයක් කියලා බාහිරට විවෘත කිරීමක් නෙමෙයි ඇත්තටම. ඒ වගේ ඔබට ඇත්තටම අවදානමක් නැති ශල්‍ය කර්මයකින් ආයුර්වේද
වෛද්‍ය විද්‍යාත්මකව අපිට මේ රෝගිය සම්පූර්ණයෙන්ම සුව කරන්න පුළුවන්. මොකද අපි එහිදී තෛල අභ්‍යංග කරනවා, ඊළඟට ස්නිග්ධ ස්වේදයක් තැවීමක් සිද්ධ කරනවා. ඒ තැවීමත් එක්ක අපි කොදුවට පෙළිය නිවැරදිව සකස් කිරීමක් සිද්ධ කරනවා. ඔව්. එතකොට මේ සකස් කිරීමෙන් පසුව අවශ්‍ය ආලේපන වර්ග අපි මේ සඳහා යොදනවා. ඊළඟට අවශ්‍ය විදිහට ඒ රෝගියාට අදාළ ව්‍යායාමත් අපි ලබා දෙනවා ඔවුන්ට. ඒ ව්‍යායාම සිදු කිරීම තුළින් ඔවුන්ට ඒ ක්‍රමවත් බව අඛණ්ඩව ජීවිතේ පුරාවට පවත්වා ගන්න ඉතා වැදගත් වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි ආයුර්වේද ප්‍රතිකාරය සිදු කරන්නේ මේ තුනටියේ කැක්කුම නැත්තම් ගුද්‍රසී රෝගය සඳහා. හරි, ඉන් අනතුර අපි කතා කරමු. දැන් අර මුලින්ම සඳහන් කරන්නේ අත්බෙහෙතක් කියනවායි කියලා. ඒ කියන්නේ ගෙදරදී ඔබට යම් කිසි දෙයකට තුනටියේ නැත්තම් අපි මේ සයිටිකා කියන රෝග තත්ත්වයේ තියෙන කෙනෙක් නම් ගෙදරදී කරගන්න පුළුවන් හොඳ සුවයක් ලබා ගන්න පුළුවන් බෙහෙත් වට්ටෝරුවක් ගැන සඳහන් කරන්නයි දැන් ලෑස්ති වෙන්නේ. පත් මොනවද අපි කරන්න ඕනේ, මොනවද හොයා ගන්න ඕනේ අපි? ඔව්. එතකොට මේක අපිට ඇත්තටම මේ වගේ වේදනාවක් තියෙන කෙනෙක් නම් අපිට පුළුවන් මේ නික කොළ, සේපාලිකා කොළ, වරා කොළ, අත්තන කොළ, ලුණු මිදෙල්ල කොළ, මුරුංගා කොළ, ඒ වගේම බෙහෙත් එඩරු කොළ මේවා සම ප්‍රමාණ අරගෙන ආයි පොඩ්ඩක් මතක් කරමු. ඔව්. මුලින්ම නික කොළ, වරා කොළ, අත්තන කොළ, සේපාලිකා කොළ, ලුණු මිදෙල්ල කොළ සහ බෙහෙත් එඬරු කොළ මෙන්න මේ කොළ වර්ග හත සමව අරගෙන තම්බා ඒවා පළමුව තම්බන්න, පළමුව ඒවෙන් තවන්න, ඒ කොළ වලින් තවන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේ කොළ ටිකම විනාකිරේ නබරලා මද රසණෙන් අපේ අර අදාළ ප්‍රදේශයේ තුනටියේ එළල්ල තියන්න. ඉතින් මේ විදිහට අපිට පුළුවන් අපේ මේ තුනටියේ කැක්කුම වළක්ව ගන්න. නමුත් එයත් ඒනුත් ඔබට දීර්ඝකාලීන සුවයක් නැත්තම් මූලික අවස්ථාවේදී අපිට මේක යොදන්න පුළුවන්. නමුත් මේක ගොඩාක් කාලගත වුණු රෝගී තත්ත්වයක් නම් ඔබ අනිවාර්යයෙන්ම ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙතට යොමු වීම ඉතා වැදගත් වෙනවා. මොකද අර පිහිටුම සකස් කිරීමට අවශ්‍ය නිසා. හරි, කොඳුවැට පෙළිය ආශ්‍රිතව ගැටලු තමයි අපි කතා කරේ. මේ කොඳුවැට පෙළිය ආශ්‍රිතව ඇතිවන ගැටලු වලදී අපිට අමතක කරන්න බෑ තුනටියේ වේදනාව. තුනටියේ වේදනාව දරුණුවටම හැදෙන්නේ ඇයි? ඇයි මේකට තියෙන ප්‍රතිකාර වලට අපි යොමු වෙන්නේ නැත්තේ? මේ සියලු දේවල් පිළිබඳ ඔයගලන්ට දැන් ඔන්න හොඳ වචනයක් නැත්නම් ඔයගලන්ට හොඳ වැඩසටහනකින් අපි ඉදිරිපත් කරා කරුණු රාශියක් එක්ක. අපි විශ්වාස කරනවා ඔබට යහපත් ජීවිතයක් අත්පත් කරලා දෙන්නයි මේ සියලු දේ අපි සමීප කරන්නේ ඔබට. ඒ දේවල් ඔබ හොඳින් වටහා ගනීවි, ඒ දේවල් හොඳින් දැනුම එකතු කරගනී කියලා විශ්වාස කරනවා. අද අත්බෙහෙතකුත් ලබා දුන තුනටිය විනුවින් කරන්න තියෙන සරලව කරන්න පුළුවන්, ඉතාම හොඳින් කරගන්න පුළුවන් ලෙහිසිම ක්‍රමේ දෙයක් තමයි කියලා දුන්නේ. ඉතින් එහෙනම් මේ සියලු දේත් එක්ක අපි සමුගෙන යන්නේ සූදානම් වෙන්නේ. බොහොම ස්තුතියි කොඳුවැට පෙළ ආශ්‍රිතව ඇතිවන වේදනාකාරී රෝග තත්ත්වයන්, ඒ විතරක් නෙමේ සයිටිකා කියන රෝග තත්ත්වයත් එක්ක අපිට පැහැදිලි කිරීමක් කරලා දුන්න තිලෝණ ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂක ආයුර්වේද වෛද්‍ය මනාෂා රෝද්‍රිගු වෛද්‍ය මේ බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක අපි හම්බෙලා කතා කරමු. අයිබෝවන්. අයිබෝවන්. හිතවතුනි අපි සමුගෙන යන්නේ සෝදානා වෙලා ඉන්නේ. මතක් කරන බොහොම ආදරෙන් හැම මොහොතකම එකතු වෙලා ඉන ආරෝග්‍ය යුටිප් නාලිකාවත් එක්ක. මොකද ආරෝග්‍ය ඇතුලින් අපි ඔබ පිළිබඳවයි කතා කරන්නේ, ඔබේ සෞඛ්‍ය පිළිබඳවයි කතා කරන්නේ. අපි තවත් අලුත් සිතේක හම්බෙලා කතා කරන්න සෝදානම් ඔබ පිළිබඳව. ඔබට දැනන දේවල් කමෙන්ට් එකක් විදිහට අපිට සඳහන් කරන්න. වැඩසටහනේ තවත් ඉදිරියට අපි ඒ දේවල් පිළිබඳව කතා කරන. ඒ වගේම අපේ ආරෝග්‍ය යුටිප් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන ඔබට සුබ සතියක්.